හරි මේ වීඩියෝ එක අපි කතා කරන්න අපේ ඩයිමස් ඔෆ් ටැග් ගැන. ඉතින් ඩයිමස් ඔෆ් ටැග් කියන්නේ ඔයාලගේ ස්ක්‍රීන් එකේ ඔයාලට බ්‍රයිට්නස් එක අඩු වැඩි කරගන්න මෙතඩ් එකක් නැත්නම් විදිහක් නැත්නම් මෙන්න මේ ඩයිම කියන ඔෆ් ටැග් අරගෙන ඔයාලට පුළුවන් මේකෙන් බ්‍රයිට්නස් අඩු වැඩි කරගන්න. ඉතින් මම මේ වීඩියෝ වල බලාගන්න පුළුවන් Google එකේ සර්ච් කරලා දෙනවා ඩයිම කියලා. ඒවල DIMMER කියලා සර්ච් කරන. ඊට පස්සේ මෙතන ඔයාලට එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙබ්සයිට්ස් කිහිපයක් තියෙනවා. ඉතින් මම මෙතන එක වෙබ්සයිට් එක තෝරගෙන ඒ වෙබ්සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න තමයි යන්නේ. හරි අපි ඉතින් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න පියවරට යමු. හරි ඉතින් ඔයාලා බලාගන්න පුළුවන් මම මෙතන සයිට් එක තුනම ලෝඩ් කරගත්ත මොනද මට එතකොට එකකින් ටක් කරලා ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ සයිට් එක තමයි ඩවුන්ලෝඩ් කරන්න යන්නේ. ඉතින් ඔයාලා බලාගන්න පුළුවන් දැන් ඔන්න ඩවුන්ලෝඩ් බටන් එක එනේබල් වෙලා තියෙනවා කොළපාටින්. හරි ඊට පස්සේ මෙතන මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක ඔයාලා ක්ලෝස් කරගන්න. හරි ඊට පස්සේ ඔයාලා බලාගන්න පුළුවන් ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මෙන්න මෙතන. හරි ඊට පස්සේ මෙතන බලාගන්න පුළුවන් ෆ්‍රී ඩවුන්ලෝඩ් ෆෝ PC කියලා තියෙනවා. ඒ බටන් එක උඩලා අනිවාර්යයෙන්ම ක්ලික් කරන්න. හරි ඔයාලා බලාගන්න පුළුවන් ඔය චුට්ට වෙලාවකින් සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් වෙනවා. හරි ඔන්න ඔයාලා දැන් බලාගන්න පුළුවන් අපේ සොෆ්ට්වෙයාර් එක ඩයිම සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් මේක චුට්ට වෙලාවක් යනකොට මොකද ඔයාලගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකත් එක තමයි ඒක තීරණය වෙන්නේ. හරි ඊට පස්සේ මම මෙතන මගේ ඩවුන්ලෝඩ් ටැබ් එක ඕපන් කරගන්නවා. හරි දැන් ඔයාලට බලාගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා. අපි ඊළඟට තියෙන මේ සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරගෙන පියවරට යන්න. හරි මෙතන මෙතන show in folder දීලා වෙලා මම මේ සොෆ්ට්වෙයාර් එක ඕපන් කළා. මෙතන ඊට පස්සේ ඕපන් කරනවා. ඊට පස්සේ මෙතෙන් වල අනිවාර්යයෙන්ම run කියන එක දෙන්න. හරි ඊට පස්සේ ඔයාලට දැන් බලාගන්න පුළුවන් අපේ කම්පියුටර් එකේ brightness එක අඩු වුණා ගොඩක්ම. හරි ඉතින් මෙතන ඊට පස්සේ ඔයාලට බලාගන්න පුළුවන් ඔයාලා brightness එක අඩු වුණා කියන ඔයාලගේ hash වලට. ඒ වගේම ගොඩක් හොඳයි. ඉතින් මෙන්න මේ විදිහට මේ සොෆ්ට්වෙයාර් එකෙන් පුළුවන් ඉතාමත්ම ලේසියෙන් click keep එකකින් ඔයාලගේ brightness එක අඩු කරගන්න. හරි ඊට පස්සේ අපි තියෙන්නේ දැන් අපිට ඔයාලට තියෙන්නේ දැන් ඊළඟට කරන්න මේ brightness level එක. කියන්නේ මේක ඔයාලට brightness එක කියන්නේ අඩු වෙලා වැඩි නම් ඔයාලට පුළුවන් brightness එක තව ටිකක් අඩු කරලා වැඩි කරලා මේ විදිහට හදාගන්න. අපිට තියෙන්නේ දැන් ඊළඟ ස්ටෙප් එකට යන්න. අපි ඊටකටත් බලමු කොහොමද ඔයාලා brightness එක අඩු වෙලා කරගන්න කියලා ඉවරලා ඉක්මනින්ම. හරි ඔයාලේ ඉතින් මෙතන ඊට පස්සේ ඔයාලට තියෙන්නේ ටාස්ක් බාර් එකෙන් ඔයාලගේ ඩයිම සොෆ්ට්වෙයාර් එකට ගිහිල්ලා ඉවරලා ක්ලික් කරලා ඩවුන්ලෝඩ්ස් කරගෙන ඉවරලා ඒ ස්ටෙප් එකට යන්න. හරි ඊට පස්සේ ඔයාලු මෙතන බලාගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක ඕපන් කරලා ඉවරලා. හරි ඊට පස්සේ මෙතනින් ඔයාලු මෙතන මෙන්න මෙතන මෙනු එක ක්ලික් කරලා ඉවරලා ඔයාලා බලාගන්න පුළුවන් ඔයාලට අවශ්‍ය වෙන 100% සතේ දීලා ඉවරලා ඔයාලා ලෙවල් එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් බ්‍රයිට්නස් එකේ ඒ කියන ඔයාලගේ ලැප් එකේ හරි කම්පියුටර් එකේ බ්‍රයිට්නස් ලෙවල් එක චේන්ජ් කරගන්න ඉතාමත්ම ලේසියෙන්. හරි ඔයාලට දැන් බලාගන්න පුළුවන් බ්‍රයිට්නස් එක අඩුම වුණා. ඉතින් පස්සේ මේකම C.0 දැම්මට පස්සේ ඔයාලා බලාගන්න පුළුවන් මගේ කම්පියුටර් නෝමල් තියෙන බ්‍රයිට්නස් එකටම නැවත වතාවක් ආවා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලා පුළුවන් මේ සොෆ්ට්වෙයාර් එක